එකම එක දෙයක් කරන්න එපා. මොකද්ද කරන්න එපා කිව්වේ? බුදුම් පල්ලා කියලා දිවුරන්න එපා. ළඟදී කසාද බැඳලා අවුරුදු දෙකහමාරක් ගිහිල්ලත් ඒ දුවයි පුතයි තැන් දෙකක ඉන්නේ. කසාද බැඳලා අවුරුදු දෙකක් වෙලා තවම එක ගෙදරක ඉඳලා නැහැ. ඊට පස්සේ අම්මලා කියනවා මේ කසාද කඩා ගන්න එපා කියලා. ගෙදර අය බලපෑම් කරනකොට අම්මලා ඔක්කොම අඬනකොට අර කෙල්ල බුදුරජාණන් වහන්සේට ළඟට ගිහිල්ලා කිව්වා, බුදුන් පල්ලා මං කොහොම හරි මේ කසාදේ ඉන්නම්, හරි දැන් ඔය අඬන එක නතර කරන්න කියලා. ඔන්න එකපාරක් දිවුරුවා. ආයි දැන් අර කොල්ලව වෙන්න බෑ. මොන ගහින්ද ඇයි යන්නේ ඔයා කියලා කතා කරනකොට එකපාරම මේ කොල්ලගේ කනට ගහනවා. ඇඟ හූරනවා. දැන් මන් ළඟට ආව කතා කරන්න. එතකොට මේ අත කොල්ලගේ අත් වෙලම තුවාල, මූණ තුවාල. අවුරුදු දෙකහමාරක් කොල්ල ගුටි කනවා. ඊට පස්සේ කවුරුවත් කෙල්ල ආදරෙත් නැහැ. ගෙදර ඔක්කොරමත් එක කතා කරලා කිව්වා, දැන් මේක මහා අපායක් වගේ විඳවනවනේ. එහෙම නෙවෙයි, දෙන්නත් තමන්ගේ චරිතෙත් රැකගෙන ඉන්න නිසා, ගෑනු ළමයා තව මේ උසස් අධ්‍යාපනය ලබන නිසා. එහෙනම් ඔයාලා ඔක්කොම කැමති, ඔයාලගේ එහෙම විසඳුම මොකක්ද? ගෑනු ළමයා කිව්වා, මට එකම විසඳුම මේ ඩිවෝස් වෙන්න ඕන. ඊට පස්සේ ඔක්කොම සාකච්ඡා කරලා ඔක්කොම එක තීරණයකට ආවා, ඩිවෝස් වෙනවා කියලා. ඔන්න ඩිවෝස් වෙන්න සියලු කටයුතු සූදානම් වෙලා තියෙද්දී එක්කෝනේ ඕන්නේ කියලා කෙල්ලට හිතෙනවා. දැන් ඔච්චර සාකච්ඡා කළා, ඔච්චර විසඳුම් අරන් ලෝයස්ලට කතා කරලා ආයෙත් අර ප්‍රශ්නේ පළවෙනි තැනට එනවා. මොකද්ද හේතුව? බුදුරජාණන් වහන්සේ ළඟ දිවුරුවා මෙයාත් එක්ක විවාහය කඩා ගන්න නැහැ කියලා. දැන් හොඳම විසඳුම ඩිවෝස් වෙන තැනට ඇවිල්ලත් විසඳ ගන්න බෑ. ඒ නිසා මේ පිළිම වහන්සේ නමක් කියන්නේ කවදාවත් ලව් පළහිලව්වලට, ප්‍රේම පළහිලව්වලට දිවුරන්න එපා කවදාවත්. මේ ඉස්කෝලේ යන වයසේ, තරුණ වයසේ හිතවලට එන ආදරේ දෙනහසවල් ඔය හැටි කල් තියෙන්නේ නැහැ. තමන්ට හොඳ කෙනෙක් පේනකල් මෙයා හොඳයි කියලා පේනවා. ඊට වැඩි හොඳ කෙනෙක් දැක ගමන් මෙයා අත්තරිනව, අරයාගේ පැත්තට හිත යනවා. දිවුරන්න එපා දුවේ කවදාවත්. මේ පිළිම වහන් බුදුරජාන් වහන්සේ කියන්නේ සුළුපටු කෙනෙක් නෙවෙයි. ඒකයි ඒ බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා සංවර වෙන්න ගන්න කිව්වේ ශක්තිය. වැරදි අඩුපාඩු වලින් මිදෙන්න ශක්තිය ගන්න කිව්වේ ඒකයි. විශ්වවිද්‍යාලේ උගන්වන ගුරුවරියා, කථිකාචාර්යවරියක් මාව මොන ගෙහෙන්න ආවා. ඇය තරුණයි. ඇගේ යාළු වෙලා බඳින්න හිටපු තරුණයා ඉතාමත් ගුණ යහපත් කෙනෙක්. පන්සිල් පද පහම රකින ගොඩාක් පින් කරන කොල්ලෙක්. හැබැයි ඇක්සිඩෙන්ට් එකකින් කොල්ලා මැරුණා. දැන් මේ ගුරුවරිය ඇවිල්ලා කියනවා, ස්වාමීන් වහන්සේ එයා මැරුණා, මම මගේ පණට වැඩිය එයාට ආදරේ. නමුත් මේ මට මේ ඇඬින්නේ නැහැ, දුක හිතෙන්නේ නැහැ කියලා එයාගේ ගුණ කියනවා. එතකොට එච්චර එයාට ආදරේ නම්, එච්චර එයාට ගුණ කියනවා නම්, අඩුම තරමේ ධර්මයකින් හිත හදාගත්තා, ඇහැට කඳුලක් හරි එනවා. මේ කෙල්ලගේ එන්නේ ස් ටිකක් වෙලා කතා කරගෙන උට එකපාරම මේ ඇස් දෙක පියාගත්තා. එකපාරම ඇඟෙන් කෙනෙක් ආවා. අර මැරිච්ච කොල්ලා මේ කෙල්ලගේ ඇඟේ ඉන්නවා. ඊට පස්සේ ඇහුවා, මේ ඔය කවුද? ඊට පස්සේ කිව්වා, දැන් ඔය කිව්ව කෙනා තමයි මං. ඊට පස්සේ මං තමයි කිව්වා මෙයාට අඬන්න දෙන්න ඇත්තේ. ඊට පස්සේ කිව්වා, ඔයා හොඳ තැනක ඉපදුන්නේ නැද්ද මේ පන්සිල් රැකගෙන? කිව්වා, අනේ මං, මට පහළ වෙලා තියෙන විමානේ රත්තරන් කිව්වා. වලාකුළු මැද පාවිවි රත්තරන් විමානේ අර තියෙනවා පේනවා කිව්වා. ඊට පස්සේ මං කිව්වා, මේ නවදොරකින් අසූචි වැගිරෙන මේ ගඳ ගන්න නර ශරීරයකට, නහයට හොටු ඇවිල්ලා කොණ්ඩේ අවුල් වෙලා ඇඟේ දාඩිය දාලා හැම වෙලාවෙම හොදන්න තියෙන පුංචි කාලේ ඉඳලා දත් මැඳලා එක පාරක් දත් මැඳේ නැත්තම් කටේ ගඳ, මේ වගේ ශරීරයක මොකද මේ ඉන්නේ? ඇහුවා, රත්තරන් විමානයක් පෙනි. විමානෙට යන්න හදනකොට මේ ඇඟට කාන්දම වගේ ඇදෙනවලු. මං ඇහුවා, ඇයි ඒ කියලා. අපි දෙන්න යාළු වෙලා ඉද්දී මැරුණත්
අපි එකටීමූ කියල පඳුරක් ගෙට ගෙහුවකව බෝධයක් ළඟ. ඒ ඇදෙනකුට පඳුර පේනුවක ඇහැට රමනුස්සැකය දැක්කද දුවේ පුති පඳුරු ගෙට ගැසීම. ඉටස මංකව පොඩ්ඩකට ඔයාට මෙයා ගැකින් යන්න පුළුවන්ද මම මේ දුවත්ත කතා කරන්න හා කිව්වා. හැබැයි ගොඩක් වෙලා ඉන්න බෑ කිව්වා. එයා ඇඟින් ගියා විතරයි අර කෙල්ල වැල්ලහින්නක් වගේ කොල්ල මතක් කර කර ඇඬුවා. ඒ දිංගට මම කිව්වා දුවේ මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා. ඒක නිසයි මේ ඔයාගේ පිටිපස්සේ ඉන්නේ. දැන් ඉතින් මැරුණත් ඔයා පිටිපස්සේ එයා එනවා කිව්වා. අනේ දෙයියනේ මේක නැති කරගන්න විදියක් නැද්ද ඇහුවා. ඔය ඒ වෙලාවට ප්‍රාර්ථනා කළාට මම කොරියාවේ ධර්ම ප්‍රචාරයට ගියා. කොරියාවේ එක කන්දක් තියෙනවා. ඒ කන්දට කොල්ලෝ කෙල්ලෝ ගිහිල්ලා අපි දෙන්න එකටම කියලා ඉබ්බෝ දෙන්නෙක් එක ළඟ ගැට මේ දාලා යතුරු විසික කරනවා. ඉතින් ඒ කන්දේ පුරාවටම ඉබ්බෝ. ඉබ්බෝ කියන්නේ ඇවිදින ඉබ්බෝ නෙවෙයි. අපේ අම්මෝ ඒක ගෙනවල් ලංකාව වෙනම බිස්නස් එකක් කරන්න පුළුවන්. ඒ අතර වෙනම සෙට් එකක් ඇවිල්ලා ඉබි කඩනවා. අර කන්දේ තැන් තැන්වල මිටි ගෙනල්ලා සමහර කොල්ලෝ කෙල්ලෝ ඉබි කඩනවා. ඇයි කොල්ල කෙල්ල දාලා ගිහිල්ලා දැන් යතුර හොයා ගන්නත් නෑ. ඒ නිසා ඔයා මගේ ඔයා තමයි මගේ රත්තරන් වාස්තුව බබා කිවට තන්නේ කර පච. ඔයාට මගේ හදවත දෙන්න ආයෙනම් දෙන්න කියලා අර සුභාතරණිය හැදුන්නා වගේ දෙයිද කියලා බලන්නකො පච. නමුත් අර ආස්වාදයක් තියෙනවා ආදරෙන් කතා කරනකොට මැසේජ් එකක් ගහනකොට ආස්වාදයක් තියෙනවා. ආස්වාදේ නිසා අත්තරින්න බෑ. ඒ ආස්වාදයෙන් හිත ගලව ගන්න බුදුරජාන් වහන්සේ පෙන්නපු ක්‍රමයේ තමයි ආදීනෝ හිතන්න කිව්වා. මේකෙන් මගේ අධ්‍යාපනයේ කඩාකප්පල් වුණොත් මේ විදිහේ දුරදිග ගියොත් මේ විදිහට මැරුණොත් කියලා ආදීනෝ පැත්ත හිතනකොට ආස්වාදයට හිත යන එක අඩු කරගන්න පුළුවන්. රටේ ලෝකේ වෙන සිද්ධි දැක්කට පස්සේ ඊළඟට මතක තියාගන්න මට කියන්න ඕනේ විශේෂයෙන්ම තමන්ට පන්සිල් පද පහ රැක ගන්න බැයි නම් තමන්ගේ හිතට නොයේ අකුසල් එනවා නම් වැරදි එනවා නම් බුදුරජාන් වහන්සේට ගරු කරන්න. හැමදාම තරහ යන කෙනා වැඩි තරහ යන ගතිය වැඩි නම් එක මලක් හරි හැමදාම ඉස්කෝලේ එනකොට පාරේ තියෙන මලක් හරි අරගෙන ඇවිල්ලා බුදුරජාන් වහන්සේ ළඟ තියලා වඳින්න. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ කවදාවත් තරහ ගත්තේ නැහැ. ඒකාන්තයෙන් සත්‍යයි සත්‍යයි සත්‍යයි. මට මගේ තරහ නැති කරගන්න ඔබ වහන්සේගේ පිහිට ලැබේවා කියලා. කරලා බලන්න මාසයක් කරලා බලන්න. ගෙදර ඉන්නකොට වැටෙන තැන නිින්ද යන. නිින්දට ඇලිච්ච නිින්දෙන් බැටකන කෙනා එක මලක් පූජා කරන්න බුදුරජාණන් වහන්සේට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ නිින්ද නැමැති අකුසලයේ ප්‍රහාණය කළා. සත්‍යයි සත්‍යයි සත්‍යයි. මට මේ කුසීතකම ප්‍රහාණය කරගන්න ආශිර්වාද ලැබේවා කියලා හැමදාම මලක් පූජා කරන්න. මාසයක් කරලා බලන්න. රාගය එනවා වැඩි නම් එක මලක් පිරිසිදු ලස්සන සුවඳ මලක් ගෙනල්ලා බුදුරජාන් වහන්සේ ළඟ තියලා මේ හිත් ගඳ ගහන රාගය ඔබ වහන්සේ දුරින්ම දුරු කළා ප්‍රහාණය කළා. සත්‍යයි සත්‍යයි සත්‍යයි. මගේ හිතේ රාගය ප්‍රහාණය කරගන්න පාලනය කරගන්න ඔබ වහන්සේගේ පිහිට ලැබේවා කියලා මලක් තියන්න සුවඳ මලක් මගේ හිත සුවඳ හමාවා කියලා මාසයක් කරලා බලන්නකෝ. මේක එක දිගට මතක හිටින් නැති අය ඒ වගේ තමන්ට තියෙන යම් අකුසලයක්ද තමන්ට හිතට වද දෙන්නේ යම් ප්‍රශ්නයක්ද බුදුරජාණන් වහන්සේට ගරු කරන්න වඳින්න පුදන්න සත්කාර කරන්න ඒ ප්‍රශ්නේ නැති වෙවි යනවා. මම කියනවට කරලා බලන්න.